ඕකේ ලාස්ට් චැප්ටර් එක චැප්ටර් 11 සිස්ටම් මේන්ටේනන්ස්. එතකොට දැන් මොකද්ද මේ සිස්ටම් එකක් නැත්නම් කම්පියුටරයක් මේ කම්පියුටර් මේන්ටේනන්ස් කියන්නේ කතා කරන්නේ PC මේන්ටේනන්ස්. එතකොට කම්පියුටරයක් මේන්ටේන් කරනවා කියන්නේ මොකද්ද? හරි විදිහට අවශ්‍ය රිපෙයාර්ස් ටික කළා එහෙම නැත්නම් අවශ්‍ය විදිහට ක්ලීන් කළා හොඳ එන්වයර්න්මන්ට් එකක තියාගෙන වැඩ කරන එක තමයි මේ මේන්ටේනන්ස් කියන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා මිනිස් විදිහට අපිත් මේන්ටේන් වෙනවානේ. කොහොමද මේන්ටේන් වෙන්නේ? අපි නානවනේ නේද? දවසකට පාරක් හරි අරමු ගන්න සාමාන්‍ය නානවනේ. එහෙම නාන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? ඒක මේන්ටේන් කරන්න නැහැ එතකොට නේ. එතකොට වෙන්නේ මොකද්ද කියලා කියන්න ඕනේ නේ. ඊළඟට දත් මදින්න නැතුව හිටියොත් දැන් ඒක මොකද්ද? මේන්ටේනන්ස් වලටයි තියෙන දේ. කටේ දත් දිගේ මේන්ටේනන්ස් තමයි දත් මදිනවා කියන්නේ. එතකොට ඒක කරන්න නැතුව හිටියොත් වෙන දේ දන්නවනේ. අන්න ඒ වගේ තමයි කම්පියුටරේකුත් මේන්ටේන් කරන්නේ නැතුව හිටියොත් ඔය කම්පියුටරේ වෙන ජීවීන් විසින් අත්පත් කරගන්න විශේෂයෙන් කූඹින් වගේ එහෙම ඔයගලගේ කම්පියුටර්ස් එකත් සමහර විට ඇති කූඹි එහෙම රින්ගගෙන ජනපද හදාගෙන නේ සමහර ලාට ඔය ස්ක්‍රීන් එකේම පොඩි සත්තු දුවනවා පේනවා ඇති කූඹි නෝන වෙන රුමීන් එහෙම පොඩි හැඩ පේන නොපේන ප්‍රමාණය උන් එහෙම කීබෝඩ් වලින් එළියට මතුවෙනවා ඇති සත්තු නේ එහෙම වෙනවා කම්පියුටරේ මේන්ටේන් කරේ නැත්තම්. එතකොට දැන් අපි මේ කතා කරන්න යන්නේ කම්පියුටරයක් කොහොමද hardware wise and software wise maintain කරන්න කියලා. දැන් මේක ඉස්සෙල්ලම අපි කතා කරනවා maintain කරන්න අවශ්‍ය මේ hardware tools මොනවාද කියලා. හරි. ඒ කියන්නේ කම්පියුටර් ගලවන්න ගැන ඔය කතා කරන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලම අපි කතා කරන්නේ hardware maintenance. ඒ කියන්නේ අපි මාස 6කට වතාවක්වත් අඩුම ගානේ අපේ කම්පියුටර් ගලවලා ඇතුලේ පොඩ්ඩක් සුද්ධ කරන්න ඕන. මොකද දූවිලි බැඳෙනවා මේක නැත්තම්. දූවිලි බැඳුනොත් මොකද වෙන්නේ? මේක ඇතුළට අර වාතය එන එයා වෙන්ස් ටික වැහුනොත් එහෙම මොකද්ද වෙන්නේ? මේක රත් වෙන්න ගන්නවා. සහ ෆෑන් එකේ දූවිලි බැඳුනොත් හරියට කූල් වෙන්නේ නැහැ ඒක. එතකොට මොකද්ද වෙන්නේ? කම්පියුටර් ටික දවසක් යනකොට ඕවර්හීට් වෙනවා. ඕවර්හීට් වෙලා ඉස්සෙල්ලම පර්ෆෝමන්ස් අඩු වෙලා අන්තිමේ මදර්බෝඩ් එකේ තියෙන චිප් එකක් එහෙම පිච්චිලා යන්න පුළුවන්. එතකොට මුළු කම්පියුටරෙම විසි කරන්නයි සමහර වෙලාවට වෙන්නේ ලැප්ටොප් එකක් එහෙම වගේ වුණොත්. හරි. ඒක නිසා අපි කම්පියුටරේ යම් කිසි කාලයකට වතාවක් සුද්ධ කරන්න ඕන. සුද්ධ කරන්නේ ඒක පොඩ්ඩක් ගලවන්න ඕන. හරි. ගලවන්න අවශ්‍ය බේසික් ටූල්ස් තමයි මේ කතා කරන්නේ. ඉස්සල්ලාම තියෙනවා ESD නැත්නම් ඉලෙක්ට්‍රෝස්ටැටික් ඩිස්චාර්ජර් රිස්ට්‍රැප්. ඒ කියන්නේ විශේෂයෙන් ඔය RAM එකක් එහෙම ගලවනවා නම් අපි මදර්බෝඩ් එකේ සර්කිට් බෝඩ් එකේ මදර්බෝඩ් එක එහෙම අල්ලනවා නම් නිකන් අත් වලින් ඇල්ලුවොත් අපේ අතේ තියෙන ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි එකට ඕකේ තියෙන පොඩි චිප් එක පිච්චිලා යන්න පුළුවන්. කෙලින්ම බර්න් මාක් එකක්වත් නොකුත් නැහැ. ටිප් එක පිච්චිලා ඔන් කරාම කම්පියුටර් ඔන් වෙන්නේ නැහැ. ඒකට හේතුව සමහර මිනිස්සු ඉන්න ඇඟේ ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි එක වැඩියයි. එහෙම කෙනෙක් මදර්බෝඩ් එක සර්කිට් බෝඩ් එක ඇල්ලුවොත් ඉවරයි. අනිවාර්යෙන් මදර්බෝඩ් එක යනවා. ඒකෙත් දෙකක් නැහැ. හරි. හුඟක් වෙලාවට මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි එකෙන් ওই සර්කිට් වල තියෙන ඒවා පිච්චෙන්නේ නැහැ. නමුත් 10%ක් විතර මිනිස්සු ඉන්නවා ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි එක ඇඟේ වැඩියයි. ඒගොල්ලෝ ඇල්ලුවොත් එහෙම අනිවාර්යෙන් පිච්චෙනවා බෝඩ් එක. හරි. ඒක නිසා ග්ලව්ස් දාගෙන මෙන්න මේක අතට දාලා රිස්ට් එකට දාලා මේක ඈර්ත් කරන්න ඕනේ. ඒ කියන්නේ යම් කිසි තැනකින් ඒ කියන්නේ අපි හිතමු දැන් මේ අපි කේසින් එක කියලා කේසින් එකට මේක ගැහුවොත් එහෙම කේසින් එකේ තියෙන වයර් එකෙන් ඒක ඈර්ත් වෙනවා. මොකද එතකොට තමයි අර ඇඟේ තියෙන ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි කොයි වයර් එක හරහා එළියට යනවා. ඒක නිසා බෝඩ් එක ඇල්ලුවට කමක් නැහැ. ඒ වගේම තමයි ග්ලව්ස් දාලා තමයි අල්ලන්න ඕන හරි විදිහට. ඊළඟට සිම්පල් හෑන්ඩ් ටූල්ස් අපිට අවශ්‍ය වෙනවා. මොනවාද දැන් කම්පියුටරේ ගලවන්න මේ වගේ ෆ්ලැට් බ්ලේඩ් ස්ක්‍රූ ඩ්‍රයිව් එකක් මේ මල්ලි ස්ක්‍රූ පුනේ කියන්නේ ෆිලිප්ස් ස්ක්‍රූ ඩ්‍රයිව් ඊළඟට ටොක්ස් දැන් සාමාන්‍යයෙන් මේවා නම් අවශ්‍ය වෙන හાર્ඩ් ඩිස්ක් එකක් වගේ ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක කෑලි ගලවන්න යනවනේ ඒක සාමාන්‍යයෙන් කරන්නේ නැහැනේ නමුත් සමහර කම්පියුටර්ස් තියෙන පුළුවන් ඇනේ ඔළුව තියෙන මේ හැටි අර තරුවක් වගේ ඒ තමයි ටොක්ස් කියන එක ඊළඟට තව තියෙනවා හෙක්ස් ස්ක්‍රූ ඩ්‍රයිව් කියලා අර ඇලන් කී කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒවට තමයි ඒ වගේ දේවල් අපිට අවශ්‍ය වෙන්න පුළුවන් හරිද ඊට අමතරව අපිට අවශ්‍ය වෙන්න පුළුවන් බේසික් ටූල්ස් යටතේ මෙන්න මේ දේවල් ටික සමහර ඩයග්නොස්ටික් සොෆ්ට්වෙයාර් ඇන්ඩ් හાર્ඩ්වෙයාර් ඒ කියන්නේ පොඩි සොෆ්ට්වෙයාර් එකක් රන් කරලා බලන්න වෙනවා මොනවාද දැන්ට කම්පියුටර් තියෙන ප්‍රශ්නේ කියන්නේ ඕවර්හීට් වෙනවද නැද්ද ඒවා බලන්න පුළුවන් මම ඒවා පෙන්වන්න ඩයග්නොස්ටික් සොෆ්ට්වෙයාර් ඊළඟට මල්ටිමීටරයක් අවශ්‍ය වෙනවා ඔය පවර් යුනිට් එක වගේ චෙක් කරන්න හරියට වෝල්ටේජ් එක එනවද කනෙක්ටිවිටි එක තියෙනවද කියලා ඒවා කිමිකල්ස් කියන්නේ ඉතින් මේ මොන හරි ඔය ක්ලීන් කරන්න අවශ්‍ය නම් සර්ජිකල් ස්පිරිට් වගේ ඓසෝප්‍රොපල් ඇල්කොහොල් ඒ වගේ දේවල් ඊළඟට කම්ප්‍රෙස්ඩ් එයා ඒ කියන්නේ වැකියුම් ක්ලීනර් එකක් හෝ බ්ලෝවර් එකක් අපිට යූස් කරන්න පුළුවන් ඒකට ඉන් ෆ්‍රී කොටන් ස්වැබ්ස් ඒ කියන්නේ අර සුද්ධ කරන්න පිහදාන්න ගන්න රෙදි කෑලි 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 කුඩු කුඩු යන්න බෑ ඊළඟට වයර් ටයිස් අවශ්‍ය නැව වයර් ගැට ගන්න අවශ්‍ය නැව විශේෂයෙන් ඩෙස්ක්ටොප් එක නෙවෙයි ලැප්ටොප් එක නෙවෙයි ඔය ගොඩක් අදාළ නෑ කරුවල් නම් අල්ලගන්න ටෝච් එකක් ඕනේ හරි
අන්නේ වගේ ඉතින් බේසික් ටූල්ස් මේ තියෙන ට්‍රීස් එකක් හුඟක් වෙලාවට ඔය මදර් බෝඩ් එකේ තියෙන පොඩි ජම්ප් එකක් වගේ ගලවන්න ගහන්න ට්‍රීස් එකක් අපිට අවශ්‍යයි. ඊළඟට නීඩල් නෝස් ප්‍රයිස් කියන්නේ මොනවාද? අර උල් අඬුවක් අවශ්‍ය වෙනවා, සෝල් රින් අයන් බවුත් එක, වයර් කටර්ස්, බූටබල් CDs, ෆ්ලොපි ඩිස්ක් අවශ්‍ය වෙනවා, කම්පියුටර් අපිට බූට් කරන්න අවශ්‍ය වෙනවා නම් OS එක ඉන්ස්ටෝල් කරන්න, කොල කෑලි පෑන් ඒවා අවශ්‍ය වෙනවා. ඔය තමයි ඉතින් බේසික් ටූල්ස් වලට තියෙන්නේ. හරි. ඒ ඔච්චර ටූල්ස් ඕනේ අපි බේසික් ලෙවල් එකෙන් කම්පියුටර් එක ගලවන්න නම් හුඟක් වෙලාවට ඕනේන්නේ මේ ෆිලිප්ස් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක තමයි. හරි මල්ලි ස්ක්‍රූ නෑ තිබ්බනම් කම්පියුටර් තියෙන ඇන්ටික ඔක්කොම ගලවන්න පුළුවන්. මොකද හදලා තියෙන්නේ එහෙමයි. ගොඩාක් ටූල්ස් පාවිච්චි කරන්නේ නැතුව එක ටූල් එකකින් ගලවන්න. ඒකයි අපිට හොඳ බ්‍රෂ් එකක් තියෙනවා නම් පේන්ට් බ්‍රෂ් එකක්, කියන්නේ පේන්ට් නැති හොඳ අලුත් පේන්ට් බ්‍රෂ් එකක් තියෙනවා නම් දූවිලි හැම සුද්ධ කරන්න හරි ලේසි, සහ කම්ප්‍රෙස්ඩ් එක. ඔය ටික තියෙනවා නම් වෙන මොකුත් ඕනේ නෑ. අතනම බේසිකලි කම්පියුටර් එක සුද්ධ කරන්න. දැන් ඔය ටිකින් අපිට සුද්ධ කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලැප්ටොප් එකක්. හරිද? ලැප්ටොප් එකේ එක ෆෑන් එකයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ ෆෑන් එකෙන් තමයි සාමාන්‍යයෙන් CPU එකේ ඉඳන් එන ටෙම්පරේචර් එක එළියට එක්සෝස්ට් කරන්නේ, සහ කම්පියුටර් එකේ මදර්බෝඩ් එකේ සහ අනෙකුත් යුනිට්ස් වල ඔක්කොගෙම ජෙනරේට් වෙන හීට් එක එක්සෝස්ට් කරන්නේ මේ ෆෑන් එකේ. එතකොට මේ ලැප්ටොප්ස් වල ඔය ෆෑන් එක ටික කාලයක් යනකොට ඔය ෆෑන් එකේ දූවිලි බැඳෙනවා, සහ ෆෑන් එකෙන් එළියට හුළං ගහන තැන, ඒ කියන්නේ එක්සෝස්ට් එක තියෙන තැන දූවිලි බැඳෙනවා. එතකොට මාස 6කට හෝ අඩුම ගානේ අවුරුද්දකට වතාවක්වත් ලැප්ටොප් එක ගලවලා ඔය එයා වෙන්ස් ටිකයි ෆෑන් එකයි සුද්ධ කරන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති ලැප්ටොප් එකක ෆිසිකල් මේන්ටේනන්ස් වල වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. සහ ලැප්ටොප් එකේ පිටිපස්සේ කේසින් එක ගැලෙව්වම ඕගලන්ට මේ බ්‍රෂ් එකක් වගේ අරගෙන දූවිලි බැඳලා තියෙනවා නම් මදර්බෝඩ් එකේ වයි සුද්ධ කරන්න පුළුවන්. ඒ ඇරෙන්න වැඩිය දඟලන්න දෙයක් නැහැ ලැප්ටොප් එක පාවිච්චි කරනවා. හැබැයි ඩෙස්ක්ටොප් එකක් නම් කේසින් එක ගැලෙව්වම ඕගලන්ට පුළුවන් ඔය හાર્ඩ් ඩිස්ක්, CD ROM drives වගේ ඒවා හොඳට ගලවලා power unit එක හොඳට ගලවලා එළියට අරන් සුද්ධ කරන්න. මොකද power unit එකෙත් තියෙන exhaust fan එක, ඒක නිසා power unit එක ගොඩක් දුවිලි බැඳෙනවා. ඒක නිසා ඒව සුද්ධ කරන්න fan එක ඕනනම් ගලවලා එළියට අරන් සුද්ධ කරන්න ඒ වගේ පුළුවන්. එතකොට laptop එකට වැඩිය desktop එක cleaning කියන එක පහසුයි. laptop එක හැබැයි අපහසු වුණාට මහ ලොකු cleaning එකක් ඒකේ නෑ කරන්න. අරක අවුරුද්දකට වතාවක්වත් කරනවා නම් ඉතා හොඳයි. හරි. ඊළඟට දැන් මේ diagnostic software වලට මම ඔයගලට software එකක් පෙන්නන්නම්. ඒ තමයි hardware monitor. හරි. මම ටක් ගාල එක download කරලා instrument එක download කරපයක් ඇති. මේක ඔයගලට free of charge download කරගන්න පුළුවන් internet එකෙන්. hardware monitor. හරි. HW monitor කියලා search කරන්න. ඒක ඉන්ස්ටෝල් කරාම කම්පියුටරේ ගොඩාක් ইনফরমේෂන් අපිට බලා ගන්න පුළුවන්, තියෙන ප්‍රශ්න ඩෙන්ටිෆයි කර ගන්න පුළුවන් මේ ටූල් එක හරහා. ඔන්න ඉන්ස්ටෝල් වුණා, ෂෝට්කට් එකක් ඇවිල්ලා ඇති ඩෙස්ක්ටොප් එකට. මේ තියෙන්නේ හાર્ඩ්වෙයාර් මොනිටර්. දැන් මේකේ මොනවද පෙන්නන්නේ? එකක් තමයි අපිට පෙන්නනවා මේකේ temperature එක. මේ තියෙන දැන් මේ තියෙන CPU එකේ core by core cost දෙකක් තියෙනවා, core by core temperature එක. දැන් මේක මෙතන මේ zoom වැඩ කරද්දි 100ට, ඒ කියන්නේ සෙල්සියස් අංශක 50කටනේ තියෙන 50 degree celsius නේ තියෙන එක හොඳ temperature එකක්. ඒ කියන්නේ මේකේ zoom වැඩ කරන්නේ නැති වෙලාවට 30 ගණන් 40ක් වගේ තමයි තියෙන්නේ. ඒක ඉතා හොඳ temperature. හැබැයි computer idle අවස්ථාවේ තියෙනකොට 40කට 50කට වැඩියෙන් විශේෂයෙන් කම්පියුටරේ හීට් එක තියෙනවා. කියන්නේ එතන ඕවර්හීට් වීමක් තියෙනවා. මං කියන්නේ අයිඩල් අවස්ථාවද අයිඩල්ද නැද්ද කියලා බලාගන්නේ ටාස්ක් මැනේජ් එක ගත්තොත්. දැන් බලන්න මේකේ CPU යූසේජ් එක මේ දැන්ට 100ට කීයක් තියෙනවද? මේකේ 23ක් 30ක් ඒ මම මේ zoom යූස් කරන හින්දා තමයි මේ වගේ යූස් වෙන්නේ. එහෙම වෙලාවක මේ ටෙම්පරේචර් එක කියන්නේ හොඳයි. මේක 100ට බිඳුව තියෙන වෙලාවක 40ට 50ට වැඩියෙන් ටෙම්පරේචර් යනවා කියන්නේ අනිවාර්යෙන් කම්පියුටර් ඕවර්හීට් වෙනවා. එතකොට ඒක කම්පියුටරේ ගලවලා සුද්ධ කරන්න වෙනවා, විශේෂයෙන් ෆෑන් එක. හරිද? ෆෑන් එක සුද්ධ කරන්න වෙනවා ගලවලා. ඒක බලා ගන්න පුළුවන්. ඊළඟට බලන්න පුළුවන් වෝල්ටේජස් කොහොමද එක එක ඩිවයිසස් වලින් යූස් කරන්නේ. ඊළඟට ටෙම්පරේචර් එක බලන්න පුළුවන් හાર્ඩ් ඩිස්ක් එකේ. මේ තියෙන මගේ හાર્ඩ් ඩිස්ක් එකේ ටෙම්පරේචර්. ඒක ඕවර්හීට් වෙනවද බලන්න පුළුවන්. ඊළඟට මෙතනින් බලන්න පුළුවන් ලැප්ටොප් එකක් නම් අතිශය වැදගත් දෙයක් තමයි බැටරි කැපැසිටි එක. දැන් මේ මොකද්ද බැටරි කැපැසිටි එක කියන්නේ? බලන්න මේකේ ඩිසයින් කැපැසිටි එක 44000යි මිලිවොට්. දැන්ට ෆුල් චාර්ජ් කැපැසිටි එක තියෙනවා 38යි. ඒ කියන්නේ බැටරිය 113ක් ගෙවිලා. ඒ කියන්නේ දැන් මේ බැටරිය ෆුල් චාර්ජ් කරන්න පුළුවන් 38000 ගානකට විතරයි. දැන් ඕගලංගෙත් බලන්න පුළුවන් බැටරිය එක කොච්චර හොඳද කියලා. ඒ කියන්නේ බැටරිය එකේ තියෙන චාර්ජ් පර්සන්ටේජ් එක නෙමෙයි, බැටරිය එකේ වෙයා ලෙවල් එක මේ කීයද කියලා බලන්න පුළුවන්. චාර්ජ් ලෙවල් එක නම් මෙතනත් වෙන්නනෝනේ.
battery ko itarang gevilada kiyala ogala gawa thiyena mobile phone lath oka balan puluwanne battery condition ekak kohomada kiyala anne e wage ewa balan puluwa visheshayen oy anthen me ekeni use karapu laptop ekak gannwa nan ogollo meka aniwaryen baliyedu deyak battery condition ekak kochcharada kiyala එතකොට මේ වගේ ගොඩක් ইনফরমේෂන් බලා ගන්න පුළුවන් ටූල් එකක් තමයි මේක. ඊළඟට තව මේ වගේම ටූල් එකක් තියෙනවා CPU reset කියලා. මේකෙන් අපිට බලන්න පුළුවන් කම්පියුටරේ තියෙන CPU එකේ ইনফরমේෂන්. කම්පියුටරේ ගලවන්නේ නැතුව බලන්න පුළුවන් RAM එකේ ইনফরমේෂන් ඒවා බලන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ memory ගියාම දැන් මේකේ තියෙනවා 8GB DDR4 memory එකක්. මේක ඊළඟ ටැබ් එකට ගියාම පෙන්වනවා මේ slot එකයි තියෙන්නේ. ඒකේ 8GB memory එකක් ගහලා තියෙනවා. හැබැයි ඕගලන්ගේ motherboard එකේ slots දෙකක් තියෙනවා නම් තුනක් හතරක් තියෙනවා නම් ඒවා මෙතන ලස්සන්ට පෙන්වනවා slots කීයද ඒවයි කීය කීය ගහලා තිනවා තව slots කීයක් ඉතුරුද එතකොට RAM එක upgrade කරන්න කලින් computer ගලවන්න කලින් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් RAM slots එහෙම කොච්චරක් තව ඉතුරු වෙලා තියෙනවා කියලා. ඒ වගේම මේකෙන් බලන්න පුළුවන් CPU එකේ full performance වැඩ කරනවාද කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තම මම මේකේ මේ benchmark එකට ගිහිල්ලා මේකේ stress CPU ගියා මේ CPU එකේ දැන්ට battery එක ගහලා නැහැ. ඒ කියන්නේ මේ power pack එක ගහලා නැතුව performance වෙන්න මෙච්චරක් තියෙනවා. ඒක වැඩි වෙන තරමට හොඳයි. ඔයගලන්ට compare කරලා බලන්න පුළුවන් තව අනිත් CPU එකක තමන්ගේ CPU එක හොඳට perform වෙනවද කියලා. මේ tools දාලා ඒක check කරන්න පුළුවන්. CPU එක පිළිබඳ සියලුම information මෙතන පෙන්නනවා. හරි. එතකොට ඔය මං කිව්වේ diagnostic software දෙකක්. ඊළඟට තමන්ගේ hard disk එක ගැන information බලා ගන්න ඕන නම් ඒකට හොඳ tool එකක් තියෙනවා. ඒ තමයි hard disk sentinel. හරි. hard disk sentinel මේකත් download කරගන්න පුළුවන් internet එකෙන්. මම මේක මේ portable version එකක් තියෙනවා. මෙතනම install නොකර extract කරලා run කරලා පෙන්නන්නම් මම. මම මේක extract කරනවා. මේකේ hard disk එක පිළිබඳව සියලුම information ගන්න පුළුවන් hard disk එක තව කොච්චර කාලයක් use කරන්න පුළුවන්ද මේකේ health එක කොහොමද මේක specially for hard disk වෙන tool එක hard disk sentinel මේ tools තුන සාමාන්‍යයෙන් IT student කෙනෙක් ගාව තිබිය යුතු tools තුන මෙන්න මගේ SSD එකේ health එක 86යි ඒ කියන්නේ SSD එක අර normal මේ hard disk එකක් වගේ නෙමෙයි ඔයගොල්ලෝ දන්නවා ඒක මේ data ලියන්න ලියන්න ඒ hard disk එක ගෙවෙනවා SSD එකේ performance වැඩි තමයි normal hard එකට වැඩි අද කාලේ අතන normal hard වලින් ඔය Windows 10 වගේ දාගෙන වැඩ කරන්න බෑ performance ගොඩක් අඩු වෙනවා නමුත් ඒක ලියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඉතින් මේ SSD එක ගත්තොත් මේකේ lifetime writes gigabyte මෙච්චරක් ලියලා තියෙනවා තව දවස් 10,000කට වැඩිය වැඩ කරන්න පුළුවන්ලු power on time එක තියෙනවා ඒ වගේ සියලුම information මේකේ තියෙනවා performance and health ඔක්කොම information මෙතන පෙන්නනවා මේක run කරලා බලන්න ඕගලංගෙත් SSD හෝ එහෙම නැත්නම් hard disk එකක වුණත් ඔක්කොම information පෙන්නනවා දැන් hard disk එක නම් සාමාන්‍යයෙන් පෙන්නනවා මේ මුළු hard disk එකම lifetime එකේ කී පාරක් on off වුණාද කියලා මොකද hard disk එක ගෙවෙන්නේ නැහැ හැබැයි ඒක on off time තමයි වැදගත් වෙන්නේ ඒක on off කරන්න hard disk එක damage වෙනවා එක දිගටම වැඩ කරනවා නම් වඩා හොඳයි හරිද hard disk එක දිගට වැඩ කරනොත් කරාමත් ඉතින් යම් කිසි කාලයක ඒක අර බෙයාරින් ගෙවිලා ඒක යන්න පුළුවන් ඒ ඇරෙන්න hard disk එකක වෙයා අවුට් වීමක් නැහැ නමුත් SSD එකක වෙයා අවුට් වීමක් තියෙනවා ඉතින් ඒක බලන්න ඕන SSD එක කොයිතරම් හොඳට perform වෙනවද කියලා සාමාන්‍යයෙන් ඉතින් මේක 120ක් විතර අඩු වුණොත් තමයි SSD එකක් අපි කියන්නේ හොඳ නැහැ කියලා ඒ කියන්නේ SSD එකක් මාරු කරන්න ඕන ඔක 125කට විතර අඩු වුණා මේකෙන් 125කට විතර අඩු වෙන තව අවුරුදු 10ක්වත් යයි එතකොට මේ මැෂින් එකවත් use කරන්නේ නැහැ නේ අපි ඒක නිසා ප්‍රශ්නයක් නෑ තමන්ගේ ජීවිත කාලෙදී හෝ මැෂින් එකේ ජීවිත කාලෙදී SSD එකක් එහෙම වෙය අවුට් වෙන්නේ නෑ සාමාන්‍යයෙන් ඔන්න තියෙන diagnostic tools ඔකේ මොනවද අහන්න තියෙන ප්‍රශ්න ඔයගලන්ට ඒ tools තුන සම්බන්ධයෙන් අවුට් නෑ ඔකේ ඊළඟට අපි බලමු advanced tools මොනවද කියලා දැන් මේ තියෙන advanced tools memory testing machines ඒ කියන්නේ අර memory එක RAM එක ගහලා RAM එකේ හැම location එකක්ම test කරන්න තියෙන machine එකක් තමයි මේ RAM testing machines කියන්නේ. ඊළඟට serial and parallel loop back plugs ඒ කියන්නේ
cable එක check කරන්න පුළුවන් හරියට ඒකේ තියෙන මේ serial cable එකක් හරි parallel හරි USB cable එක හරියට cable එක වැඩ කරනවාද කියලා. Network cable scanner network එකේ හරියට signal යනවාද cable එක කොහෙන් හරි කැඩිලාද. මේ post card කියන්නේ තැපැල් පතක් නෙමෙයි computer එක on වෙනකොට දෙනවනේ අර beep sounds වලින් ඒ beep sound එක තමයි හරියට identify කරන්න බැරි නම් අපිට පුළුවන් motherboard එකට පොඩි card එකක් ගන්න post card ගිහලා ඒක පෙන්නනවා error එක මොකද්ද කියලා number එක ගිහලා අස්සට පෙන්නනවා. අන්න ඒ වගේ errors වල තමයි ඒවා use කරන්නේ. ඒකට අර කලින් තිබ්බ ඒවයි images දැන් තමයි මේ දාලා තියෙන්නේ අර multimeter සමඟ බලද්දි. ඊළඟට අපි හැම වෙලාවෙම safety එක ගැන සැලකිලිමත් වෙන්න ඕන විශේෂයෙන් computer එක ගලවනවා නම් computer එකේ power ගලවලා එක කරන්න ඕනේ. ඒ කියන්නේ computer එකේ power unit එකෙන් එහාට උඩින් 12 voltage තමයි. හැබැයි ඒකෙන් හානියක් වෙන්න පුළුවන් computer එකේ motherboard එකට විශේෂයෙන් power තියෙදි RAM එකක් ගැලෙවුවොත් සාමාන්‍යයෙන් මොකුත් වෙන්නේ නැහැ. නමුත් වෙන්න පුළුවන්. ඒක නිසා laptop එකක හෝ desktop එකක මොනවා හරි operation එකක් අපි කරනවා නම් hardware parts ගලවනවා නම් අනිවාර්යයෙන් power disconnect කරන්න laptop එක නම් power disconnect කළ විතරක් මදි battery එක disconnect කරන්න ඕනේ. මොකද නැත්නම් battery එකෙන් power එනවා. ඒ වගේම ඔය පරණ CRT monitor එකේම ගලවනවා නම් ඔයගොල්ලෝ දන්නවා CRT monitor එක off කළා පැය දෙකක් විතර නිකන් ඒකේ power තියෙනවා volt 55000ක්. ඒක නිසා හොඳට power discharge එකකින් ඉන්න ඕන CRT monitor එකේම ගලවනවා. අර කලින් කියපුවා images මේ තියෙන්නේ. Okay. දැන් අපිට කතා කරන්න තියෙන්නේ maintenance ගැන. හරි. දැන් ඔය තියෙන්නේ සාමාන්‍ය cleaning ගැනනේ. maintenance ගැන තමයි කතා කරන්න තියෙන්නේ. හරි. එතනට වෙනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන්. Okay. එතකොට මොකද්ද මේ ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් කියන එකේ තේරුම? මේ මේන්ටෙනන්ස් අපි කරන්නේ රිපෙයාර්ස් කියන ඒවා අවොයිඩ් කරන්න. හරිද? ඒ කියන්නේ රිපෙයාර්ස් කියන ඒවා ප්‍රිවෙන්ට් කරන්න තමයි අපි මේ මේන්ටෙනන්ස් කරන්නේ. මේවා නොකෙරුවොත් හරියට මොකද වෙන්නේ? රිපෙයාර්ස් කරන්න වෙනවා. අපි සරල උදාහරණයක් ගමු. වාහනයක එන්ජින් ඔයිල් මාරු කරනවා කියන එක ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් එකක්. ඒක මාරු කරේ නැත්තම් මොකද වෙන්නේ? කොයිලාකාරي ඔහම දුවලා 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 එන්ජින් එක හිර වෙනවා. එතකොට මොකද වෙන්නේ? කරෙක්ටිව් මේන්ටෙනන්ස් කරන්න වෙනවා. එහෙම නැත්තම් මොනවාද? රිපෙයාර්ස් කරන්න වෙනවා. ඒ කියන්නේ රිපෙයාර්ස් ප්‍රිවෙන්ට් කරන්න තමයි ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් කරන්නේ. එතකොට ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් જાති දෙකක් තියෙනවා. ඒ තමයි ඇක්ටිව් ඇන් පැසිව්. ඇක්ටිව් ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් කියන්නේ සරලව ගත්තොත් කම්පියුටරේ නිසි කලට සර්විස් කිරීම. ඒ කියන්නේ සුද්ධ කළා අර මේ දූවිලි බිහ දාලා අන්න ඒ වගේ කම්පියුටරේ මේන්ටේන් කරන එක තමයි මේ ඇක්ටිව් ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් කියන්නේ. පැසිව් ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් කියන්නේ මොනවාද? කම්පියුටරේට දූවිලි ඇතුල් වෙන එක නවත්තන විදිහට වැඩ කරන එක. ඒ කියන්නේ කම්පියුටරේ දූවිලි නැති හොඳ AC environment එකක තිබ්බොත් පැසිව් ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් හරියට කළා තියෙන හින්දා ඇක්ටිව් ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් අඩු වෙනවා. ඒ එතකොට මාස 6කින් සුද්ධ කරන්න ඕන කම්පියුටරේ අවුරුද්දකින් සුද්ධ කරන්න පුළුවන් දූවිලි නැති එන්වයර්න්මන්ට් එක තිබ්බොත් ඒක තමයි පැසිව් ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් කියන්නේ. ඇක්ටිව් කියන්නේ අපි ඇක්ටිව්ලි ගලවලා සුද්ධ කරන්නේ. එතකොට ඇක්ටිව් ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් යටතේ එකක් තමයි ක්ලීනින් ද සිස්ටම් අනිත් එක මේන්ටේනින් ද හાર્ඩ් ඩිස්ක්. ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් විදිහට සහ සොෆ්ට්වෙයාර් විදිහට අපිට මේන්ටේන් කරන්න පුළුවන් කම්පියුටර්. එතකොට දැන් ඇක්ටිව් ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් වල ක්ලීනින් ද සිස්ටම් කියන්නේ මොකද්ද? අපි යම් කිසි කාලයකට වතාවක් කම්පියුටරේ කේසින් එක හෝ ලැප්ටොප් එකේ නම් බොටම් පැනල් එක ගලවලා දූවිලි සුද්ධ කරන එක. ඒ අර වෙන මොකුත් නෙමෙයි. මේක මේ සබන් දාලා හොදන්න ඕනේ නැහැ. මේ දූවිලි සුද්ධ කරාම හොදටම ඇති. හරිද? එතකොට කීබෝඩ් එකේ එහෙම හුඟක් වෙලාවට දූවිලි සහ ඔය ලැප්ටොප් එක ගාව කෑවනම් එහෙම ඒ ගොඩක් කෑම එහෙම කීබෝඩ් එක ඇතුලේ තියෙන පුළුවන්. ඉතින් ඒවා සුද්ධ කරලා අයින් කරන්න ඕන කාලයකට වතාවක්. එතකොට මෙතන තියෙනවා කොහොමද ඒ කරන පිළිවෙල කියලා. එකක් තමයි අපිට අවශ්‍ය ටූල්ස් ටික ඔක්කොම ළඟට ගන්න ඕනේ නැත්නම් දුවන් වෙනවා එක එක හොයන්න. අනිවාර්යෙන් මම අර කිව්වා වගේ power disconnect කරන්න ඕනේ ලැප්ටොප් එක නම් power and battery දෙකම disconnect කරන්න. හොඳට පේන ඉඩකඩ තියෙන suitable work environment එක කරන්න ඕනේ. ESD restrap එක දාන්න ඕනේ.
කම්පියුටරේ ගලවලා කෑල්ලෙන් කෑල්ල හරි විදිහට ගලවන්න ඕන. සා ලැප්ටොප් එකෙන් නම් ගලවන්න ගන්න නැත්නම් ඉස්සලා මොඩල් එක ගහලා YouTube එකේ සර්ච් කරාම ටක් ගාලේක ගලවන විදිහ වීඩියෝස් එනවා. ඒක බලලා ගලවන්න නැතුව නිකන් මෙහෙම වෙන්නේ නැති ගලවන්න කියලා හිතලා ගලවන්න යන්න එපා. හරි. ඩෙස්ක්ටොප් එකෙන් නම් උගක් වෙලාවට ඕනම ඩෙස්ක්ටොප් එක එකම විදිහට තමයි ගලවන්නේ. හැබැයි ලැප්ටොප්ස් මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් ගලවන විදිහ. ඒක නිසා කරුණාකරලා වීඩියෝ එක බලලා ඉන්න. ඊට පස්සේ components clean කරන හැටි දැන් ඔය මේ contacts ඒ කියන්නේ විශේෂයෙන් RAM එකක වගේ contacts එහෙම clean කරනවා නම් මොකද කරන්නේ rubber erase එකක් කරන් මහනවා. එතකොට අර oxide වැඳලා තියෙනවා නම් යනවා. ඒක cleanings ඒ කියන්නේ contacts clean කරන්න එහෙම. අනිත් ඒවා clean කරන්න අපිට brush එකක් සහ vacuum clean එකක් හෝ blower එකක් පාවිච්චි කරන්න පුළුවන්. power supply එකට අනිවාර්යෙන් අපිට vacuum cleaner එක හෝ blower එක අවශ්‍ය වෙනවා. fans clean කරන්නත් ඒක අවශ්‍ය වෙනවා. brush එකයි මේ දේවල් ටික keyboard mouse clean කරන්න විශේෂයෙන් දැන් mouse එකේ නම් අද කාලේ clean කරන්න දෙයක් නැහැ. ඉස්සරහට ball mouse තිබ්බ කාලේ clean කරන්න ඕනේ ඒක. keyboard එක brush එකකින් වගේ clean කළා vacuum cleaner එකකින් වගේ ඇල්ගුවාම තියෙන ජරාව ටික ඔක්කොම යනවා. display එක clean කරන්න හොඳම දේ මොකද්ද? රෙදි කෑල්ලකට වතුර ටිකක් අරන් පිහදාන්න. නැතුව වතුර ඒකට spray කරන්න එපා. ඊළඟට මේ ගලවපු කෑලි ටික ආයෙ හයි කරාට පස්සේ ඇන එහෙම ඉතුරු වෙන්න බෑ. තිබ්බැන ටික ඔක්කොම ඒක ඇතුලේ මේ හයි වෙන්න ඕන. සහ කෑලි ඉතුරු වෙන්නත් බෑ මේ සිද්ද. හරි. එතකොට ඒක හයි කරනකොට ඔක්කොම හයි කරලා පවර් ඔන් කරන්නේ නැතුව බේසික් කම්පෝනන්ට්ස් ටික හයි කරලා පවර් ඔන් කරලා බලන්න ඒක ඔන් වෙනවද කියලා. දැන් උදාහරණයක් විදියට hard disk එක ඊළඟට CD ROM drive එක modem එක මේ දේවල් හයි කරන්න ඕනේ නැහැනේ කම්පියුටර් පවර් ඔන් කරන්න. ඒක නිසා අර බේසික් දේවල් ටික හයි කරලා ඔන් වෙනවද කියලා බලලා ඊට පස්සේ එකින් එක හයි කරන්න. ඒ වගේම තමයි ඔක්කොම හයි කරලා යම් කිසි දෙකින් කම්පියුටර් ඔන් වුනේ නැත්නම් අපිට එකින් එක ගලව ගලව බලන්න පුළුවන් මොන වෙලාවෙද කම්පියුටර් එක හරියට ඔන් වෙන්නේ කියලා. එතකොට අපි දන්නවා ඒකේ තමයි error එක තියෙන්නේ. ඒ කම්පෝනන්ට් එකේ හොම තමයි කම්පියුටර් ඔන් වෙන්නේ නැත්තේ කියලා. ඊළඟට hard disk එක maintain කිරීම. මොකද්ද මේ hard disk එක maintain කරනවා කියන්නේ? අපේ software and data files ටික maintain කරනවා. එතකොට එකක් තමයි අපි frequent backups maintain කරන්න ඕනේ. මොකද කොච්චර හොඳට maintain කරත් hard disk එක crash වුණොත් එහෙම අපිට තියෙන එකම option එක backup එක. සහ virus එකක් ransomware එකක් ගියොත් එහෙම දැන් ransomware කියන ඒවා මේ දවස්වල හරිම දරුණු. ඒ කියන්නේ ඉස්සර නම් virus එකක් ඇවිල්ලා ඔය computer එක එක පිස්සු කෙලිනවා format කරලා දැම්මම ඉවරයි. දැන් එහෙම නෙමෙයි ransomware එකක් ඇවිල්ලා කරන්නේ අපේ files ටික ඔක්කොම encrypt කරලා ඒක decrypt කරන්න key එක දෙන්නම් දෙන්න කියනවා ransom එකක්. ඒ කියන්නේ කප්පමක් දෙන්න කියනවා. එතකොට ෆෝමැට් කරලා අපිට මැෂින් එකකට දා ගන්න පුළුවන්. නමුත් අපේ data ටික ගන්න බෑ. අන්න ඒක තමයි ransomware වල තියෙන ප්‍රශ්නේ. ඒක නිසා අනිවාර්යෙන් backup එකක් තියාගන්න ඕනේ. එතකොට මොකක් ඇවිල්ලා මොකක් ප්‍රශ්නයක් නැහැ. උඹ උදව් ගහගනින් කියලා අපිට පුළුවන් backup එකකින් restore කරගන්න. ඒක නිසා වෙනම removable media එකකට backup එකක් කරන් තියාගන්න එක හොඳයි. ඒ computer backup තියෙන එක හොඳ නැහැ. සහ backup ගන්න හොඳම option එක තමයි මොකද්ද? Google Drive එකට පුළුවන් නම් දාලා තියෙනවා. හරි. ඊට පස්සේ temporary files delete කරලා අපිට disk space clean කරගන්න පුළුවන්. මේක ගැන අද කාලේ මුගද දිනේ තරම් worry වෙන්නේ නැහැ. මොකද මේකෙන් megabytes 100ක් 200ක් clean කරගත්ත කියලා ඔය gigabyte ගණන් තියෙන hard disk වල ඒ තරම් තේරුමක් නැහැ. නමුත් ඉස්සර නම් temporary files clean කරලා අපිට megabyte 200ක් clean කරගන්නවා කියන්නේ disk එකේ ලොකු space එකක් clean වෙනවා. එතකොට මේක කරන්න disk clean up කියලා වෙනම utility එකක් තියෙනවා operating system එකේ. මම ඒක පෙන්නන්නම්. මේ තියෙන disk clean up. මේකෙන් පුළුවන් disk එක select කරලා unnecessary temporary files අවශ්‍ය ඒවා select කරලා delete කරන්න. දැන් මෙතන පෙන්නවා මේ megabyte 70ක් මට clean කරගන්න පුළුවන්. හැබැයි තව තවත් දේවල් තියෙනවා. මම ඒ ඔක්කොම ටික select කරලා බලන්නම්. ඔය update files අනම්ම නම් clean කරා. මේ ඔක්කොම gigabyte 3ක් clean කරගන්න පුළුවන්. මේකේ clean up system files ගියාම තව ටිකක් එයා search කරලා බලලා කියනවා තා මොනවාද මට delete කරන්න පුළුවන් කියලා. ආයෙ වගේම තමයි මේ backup කියන එක manually backup කරන්න ඕනේ නැහැ. backup කියන එක අපිට automate කරන්න පුළුවන්. කොහොමද බෑකප් කියන එක ඔටෝමේට් කරන්නේ? මේකේ තියෙනවා බෑකප් යුටිලිටි එක. මේ තියෙන බෑකප් සෙටින්ග්ස් මේකේ අපිට පුළුවන් මොන ෆෝල්ඩරේ කොහාටද බෑකප් වෙන්නේ? ඒක නෙට්වර්ක් එකේ වෙන කම්පියුටරයකට බෑකප් එක දෙන්න පුළුවන්. ෆ්‍රීකවෙන්සි එක කොහොමද? ඒ කියන්නේ සතියකට වතාවද දවසකට වතාවද බෑකප් වෙන්නේ? ඒව ඔක්කොම මට ඔටෝමැටිකලි සෙට් අප් කරන්න පුළුවන්. හරිද? හරි මෙන්න මෙතන disk clean up එකේ system files එක කව අපි බලමු ඔක්කොම ටික සිලෙක්ට් කරලා කොච්චරක් ක්ලියර් කරගන්න පුළුවන්ද කියලා. ඔය gigabyte 3 තමයි. හරි. ඕකේ මම ඒ ගිගාබයිට් තුනොන්න ක්ලීන් කරගන්නවා. හරි එතකොට බෑකප් එන් ෆයිල්ස් ඩිලීට් කරන්න. ඊළඟට වෛරස් ගාඩ් එක ඒ කියන්නේ ඇන්ටි වෛරස් ප්‍රෝග්‍රෑම් එක අප්ඩේට් කරලා තියාගන්න ඕන. මොකද ඒක ඇත්තටම පැසිව් ප්‍රියෙන්ටිව් මේන්ටෙනන්ස් එක. හරිද? ඒ කියන්නේ ඇක්ටිව් වලට වැඩිය පැසිව් එකක් තමයි ඇන්ටි වෛරස් ප්‍රෝග්‍රෑම් එක හරියට දාලා තිනවා කියන්නේ. මොකද එතකොට වෛරස් හැම නැත්නම් රෑන්සම් වෙයා එන්නේ නැහැ.
එතකොට Windows use කරනවා නම් ඔයගලන්ට Windows වල තියෙනවා Windows Defender කියන virus guard එක. ඒක free Windows එක එන එකක්. මේ තියෙන්නේ Windows Defender virus guard එක. හැබැයි ඒක තියෙද්දි උගදිනේ තව තව virus guard දානවා. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත අනුව මේක හොඳ නැහැ කියලා හිතනවා නම් ඒක දාගන්න. මම නම් මෙහෙ දැන් අත්තුත් එම wide එකේ ඔක්කොම computer වලට දාලා තියෙන මේක තමයි. හැබැයි Windows එක genuine නම් විතරයි මේක දාන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. නැති ඒක නිසා ඉතින් Windows genuine කරගන්න එක්ක සල්ලි දීලා ගන්න ඕන නැත්නම් හරියට crack කරගන්න ඕන. ඒ වගේම තමයි virus guard එක තියෙනවා වගේ මේක update කරන්න හැමදාම OS එක automatic updates දාලා තියන්න. මොකද ransomware වලින් එහෙම protection එක හම්බ වෙන්නේ up to date තියෙනවා නම් විතරයි. හරි. දැන් මේ computer අපි search කරලා බලමු updates තියෙනවද කියලා. දැන් එක optional update එකක් තියෙනවා. ඒ අර අනිත් ඒවා ටික ඔක්කොම up to date අපි ආයෙ check කරලා බලමු. අද මොකද මේ අප්ඩේට්ස් ටික දැම්මේ නැත්නම් තමයි හුඟක් වෙලාවට ඔය ransomware attacks එහෙම එන්නේ. ඒක නිසා OS එක අනිවාර්යෙන් අප්ඩේට් කරලා තියාගන්න. හැබැයි ඉතින් මේ අප්ඩේට්ස් ඉන්ස්ටෝල් වෙන්න ගියාම සමහරට වරුවක් විතර යනවා. ඒකට හේතුව SSD එකක් පාවිච්චි නොකිරීම. මොකද Windows 10 ඇත්තටම හදලා තියෙන්නේ SSDs වල වැඩ කරන්නේ. ඒක නිසා අනිවාර්යෙන් SSD එකක් යූස් කරන්න. එතකොට ඔය අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් කරනවා කියන එක මහලු දෙයක් නෙමෙයි. ඊළඟට defragment hard disk ඒ කියන්නේ දැන් normal hard disk use කරනවා නම් SSD නෙමෙයි නම් hard එකේ තියෙන files එක ළඟ නැතුව තැන් තැන් වලට යනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම එකම file එක hard disk එකේ තැන් තැන් වල save වෙනවා. එකම file එකේ කෑලි ටික. අන්නේ ටික එක ළඟට ගන්න එක තමයි defragment කරනවා කියන්නේ. එතකොට එක එක තැන් වල තිබ්බොත් එකම file එකේ කෑලි එක එක තැන් වල තිබ්බොත් read කරන්න ගියම ගොඩක් වෙලා යනවානේ. අන්නේ වෙලාව අඩු කරගන්න පුළුවන් defragment වලින්. ඕක SSDs වලට අදාළ නැහැ. Normal hard disk අනිවාර්යෙන් defragment කරන්න ඕන. Search කරලා ඒක fragment වෙලාද කියලා බලලා මම defragment එකට යන්නම්. Disk defragment එක ඒකත් මේකේ තියෙන utility tool එකක්. දැන් මේකේ තියෙන SSD එකක්. හරි මේවා defragment කරන්න බෑ. Optimize විතරයි කරන්න පුළුවන්. ඒ කියන්නේ trim command එක ආයෙ run කරලා බලන්න පුළුවන්. මොනා හරි ඒ කියන්නේ අර location එකක් free කරාම ඇත්තට මේකේ data ලියන්න පුළුවන්ද කියලා verify කරන එක තමයි trim command එකෙන් කරන්නේ. එතකොට ඒක බලන්න පුළුවන්. ඒ ඇරෙන්න මේවා මේ defragment කරන්න බෑ. මොකද fragment කියලා එකක් අදාළ නෑ මේවට. ඊළඟට file packing කියන්නේ මොකද්ද? defragment එක තවදුරටත් run කරාම අනාගතයේ fragment වෙන එකත් නතර වෙනවා. මොකද hard disk එකේ තැන් තැන් වල දැන්ට තියෙන file තැන් තැන් වල තියෙන හින්දානේ අලුත් ඒවා තැන් තැන් වල ලියන්නේ. ඒක නිසා දැන්ට තියෙන ඔක්කොම එක ළඟට ගත්තම අලුතෙන් ලියන ඒවා සාමාන්‍යයෙන් එක ළඟ ලියනවා. ඒක නිසා ඒක තමයි file packing කියන්නේ. defragment එකම තව දුරටත් run කරොත් ඒක file packing තමයි සිද්ධ වෙන්නේ. Okay. එතකොට ඔය මොනවාද? active preventive maintenance එකේ මේ තියෙන software නැත්නම් hard disk maintenance ඊට කලින් අපි කතා කරේ cleaning the system. දැන් passive preventive maintenance ඒ කියන්නේ මොකක්ද? computer හොඳ environment එකක තියෙනවා. එතකොට active preventive maintenance අඩු වෙනවා. එතකොට physically dust and pollutants free environment එකක තියන්න ඕන. ඒ වගේම තමයි අර මේ මොකක්ද? temperature එක ගොඩක් අඩු වැඩි වෙන එක නැති තැනක තියන්න ඕන සහ temperature එක අඩු තැනක තියන්න ඕන. ඒක නිසා නේ කියන්නේ computers AC environment එකේ තියනවා නම් හොඳයි කියලා. හරි ඒ වගේම තමයි අර humidity එක වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩු තැනක තියන්න ඕනේ. AC එක දැම්මම humidity අඩු වෙනවා, dust and pollutants අඩු වෙනවා. මොකද ඒක surrounded area එකක් ඉඳලා temperature variations ගොඩක් අඩු වෙනවා. හරි thermal stress කියන්නේ මොකද්ද? මේක ඇත්තටම මේ වටපිටාවේ තියෙන temperature එකට අදාළ දෙයක් නෙමෙයි. දැන් computer එකක් on off කරනකොට CPU එක ගත්තොත් උදාහරණයක් විදිහට එකපාරම රත් වෙනවා, ආයි කූල් වෙනවා, එහෙම වෙනවා. නමුත් computer එකක් එක දිගටම on කරලා තියෙනවා නම් හෝ එහෙම නැත්නම් එක දිගටම off කරලා තියෙනවා. එහෙම නැත්නම් computer කරන් වැඩක් නැහැ නේ. අපි හිතමු එක දිගටම on කරලා තියෙනවා නම් thermal stress එක අඩුයි. ඇයි ඒ? අඩු වැඩි වෙන්නේ නැහැ නේ ගොඩක් temperature එක එකම විදිහට තියෙනවා. නමුත් නිතර ඔන් ඔෆ් කිරීම කම්පියුටර් එකට හොඳ නෑ. ඒක තර්මල් ස්ට්‍රෙස් කියන එක වෙනවා කම්පියුටර් එකට. ඒක හොඳ නෑ විශේෂයෙන් ප්‍රොසෙසර් එකට හිමි. සාමාන්‍ය මදර්බෝඩ් එකට උනත්. ඊළඟට ඩිස්ටර්බන්සස් තියෙන්න හොඳ නෑ. සාමාන්‍යයෙන් මොනවාද මේ ඩිස්ටර්බන්සස් කියන්නේ? විශේෂයෙන් hard disk එක ගාව ප්‍රබල මැග්නට් එකක් තියෙනවා නම් ඒක hard disk එක ඔපරේෂන් එකට ඩිස්ටර්බන්ස් එකක්. network cable එකත් එක්ක power line එනවා නම් ඒක noise add වෙනවා network cables වලට. අන්න ඒවා තමයි ඩිස්ටර්බන්සස්. ඊළඟට ඉලෙක්ට්‍රිකලි අර ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි එක එන්නේ නැති වෙන්න ඕන. විශේෂයෙන් අපි ක්ලීන් කරනකොට එහෙම. ඒක තමයි අපි ESD ඩිස්ට්‍රැප් එකක් එහෙම දාන්නේ. පවර් ලයින් නොයිස් මම ඔය කියපු එක. ඉලෙක්ට්‍රොමැග්නටික් ඉන්ටර්ෆියරන්ස් වෙන්න පුළුවන්. විශේෂයෙන් ඕවා ගොඩක් වැදගත් වෙනවා CRT මොනිටර්ස් වලට එහෙම. ඉලෙක්ට්‍රොමැග්නටික් ඉන්ටර්ෆියරන්ස් ඉඳලා ඔය ස්ක්‍රීන් එක ඇද වෙන්න එහෙම පුළුවන් CRT මොනිටර්ස් වලට.
ඒ වගේම තමයි power කියන එක හරියට computer ඒ කියන්නේ desktop එකට input කරන්නවා නම් හොඳම දේ තමයි UPS එක කරහා input කිරීම. අපි බලමු ප්‍රශ්නයක් තියෙනවා. ඔව් sleeping mode එකේ වෙන්නේ මොකද්ද කියලා මම කියන්නම්. දැන් UPS එකෙන් මොකද්ද වෙන්නේ? දන්න ඕගොල්ලෝ මේක ඇත්තම කියනවනේ බැටරියක්. ඒතකොට මේක තියෙන්නේ power නැති වෙලාවට computer වැඩ කරන්නේ නෙමෙයි. වැඩ කර කර ඉන්නකොට power ගියොත් save කරලා shut down කරනකම් computer off වෙන තමයි මේක තියෙන්නේ. සහ ඒ වගේම මේකේ built-in voltage stabilizer එකක් තියෙනවා. Voltage එක අඩු වැඩි වෙනවා නම් මෙයාට අග්ගාලේ එක ගන්නට එකම level එකට output කරනවා. Voltage stabilizer එකක් built-in සහ මේකේ uninterrupted power supply එකක් තියෙනවා. මේවා අදාළ වෙන්නේ desktop වලට, laptops වලට මේක අදාළ නැහැ. දැන් computer sleep mode එක ගැන එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා sleep mode එක hard එකට හොඳද නැත්ද කියන එක. දැන් computer sleep කරනවා කියන්නේ හුඟක් වෙලාවට laptop එකක් නම් ඔය lid එක වැහුවම වෙන්නේ sleep වීම. ඒකෙ මොකද්ද වෙන්නේ? computer එකේ ඔක්කොම units වල ඒ කියන්නේ display එකේ keyboard mouse ඔය අදාළ network adapters ඒවයි ඔක්කොම power off කරනවා. හැබැයි computer එකේ RAM එකේ power off කරන්නේ නැහැ. අර RAM එකට load වෙච්ච ටික හැමමම තියෙනවා. RAM එකට power දීලා තියෙන්නේ sleep mode එකේදී. එතකොට computer අපි wake up කරාම එහෙම නැත්නම් අර lid එක ඇරියම මොකද වෙන්නේ? tag ගාලා අනිත් එකේ power on කරාම ආයෙත් මොකුත් load කරන්න දෙයක් නැහැ. ඔක්කොම ටික RAM එකේ තියෙනවනේ already load වෙලා tag ගාලා අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් sleep mode එකට දානවද නැද්ද කියන එක ඒක අදාළ නැහැ hard disk එකට. hard disk එකට ඒක කිසිම අදාළත්වයක් නැහැ. ඒක අදාළ වෙන්නේ මොකටද? computer shut down කරාම මුළු ඔක්කොම දේවල් ටිකේ power off වෙනවා. නමුත් computer sleep කරාම motherboard එකේ සහ RAM එකේ power තියෙනවා. ඉතින් ඒක motherboard එකට සහ RAM එකට කාලයක් යනකොට හොඳ නැහැ. දැන් අපි හිතමු අපි රෑට computer shut down කරන්නේ නැතුව මේ sleep කරලා තියෙනවා. එතකොට sleep වෙලා තියෙන තාක්කල් මොකද වෙන්නේ? RAM එක සහ motherboard එක වැඩ. අනිත් ඒවා වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක motherboard එකේ සහ RAM එකේ durability එකට තමයි ප්‍රශ්නයක් වෙනවා නම් වෙන්නේ. hard disk එකට ඒක අදාළත්වයක් නැහැ. ඒ වගේම තමයි හුඟක් computers හදලා තියෙනවා. පෑය තුනක් sleep එකේ තිබ්බම ඊළඟට යනවා hibernation කියන එකට. hibernation එකේදී මොකද කරන්නේ? computer එකේ RAM එක hard disk එකේ special space එකට copy කරලා computer ඔක්කොම power off කරනවා, power off කරා වගේම. හැබැයි ආයෙ computer එක on කරනකොට මොකද වෙන්නේ? අර RAM එකට hard disk එකේ ඉඳන් අලුතෙන් ඔක්කොම read කර කර මේවා කරන්නේ. අර hard disk එකේ save කරලා තිබ්බ එක අංගල RAM එකට copy එකක් ගහලා load කරනවා. එතකොට ඒ වගේ computers hibernate වෙනවා automatically පැය 3කට පස්සේ. හරි, තව මොනවද අහන්න තියෙන්නේ? ඒ වගේ ප්‍රශ්න. කොහොමද මේ අහන්න ප්‍රශ්න? Okay.